සු අත්‍රාගච්චන්තු දේවතා සද්හම්මං මනරාජස්ස සුනන්තු සග්ග මොක්ක දං දම්මස් සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයන් බදන්තා ධම්මස් සවන කාලු අයං බදන්තා සද්ධර්මශ්‍රාවක සැදැහවත් ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ තිෙලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රයෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටස දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළවාආයිති භවයකින් සැනසන්ඩත් අවසානි ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් අමාමහනිවලින් සැනස්සීමේ බලාපොරොත්තුවත් ඇතුව. ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ ධර්මදානානි සංසයත් ධර්මශ ්‍රවනානි සංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුළ මෙතෙක් කරැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ අනන්තානි සංසයත් හේතුවේවාකර ප්‍රාර්ථනා කරමු. පින්නතුන අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ රතන සූත්‍ර දේශනාවේ දහවෙනි දේශනාව අපි සාකච්ඡා කරමින් හිටියේ අපේ බුදුරජාණන් වහන්සේට ඇයි තතාගත කියල කියන්නේ කියන කාරණාව තමයි පහුගේ දේශනාවත් සාකච්ඡා කළේ භාගිතුන් වහසට තතාගත කියන්ඩ හේතු අටක් තියෙනවා මෙන් තතාගත පදයේ විස්තර කරන හේතු කාරණා අටක් තියෙනවා. අපේකෙන් පළවෙනි කාරණාව සාකච්ඡා කරලා නිමා කෙරුවා එතමයි තතා ආගතෝති තතාගතෝ ක කියන්නේ ඇයි කියන එක. තතා ආගතෝති තතාගතෝ කෙළ කියන්නේ පෙර භාගිතුන් වහන්සේලා යම්සේ පැමිණාද ඒ අයුරෙන්ම අපේ භාගිතන් වහන්සේත් ලොවතුරා බුද්ධත්වය දක්වා ඒ ගමන ආවා දෙවනි කාරණාව තතාගතෝතිී තතාගතූ ඒ කියන්නේ එසේ ගියහෙයින් තතාගතනම් වනසේක පෙරබෝසත්වරු ඉම් පෙරබුදුරජාණන් වහන්සේලා යම්සේ ගමන් කලාද අපේ භාගිතුන් වහසේ එසේම ගමන් කළ නිසා තතාගත කියල කියනවා එදොට ඒ කාරණාව අපිටිකක් විස්තර කිරුවොත් වෙපස්සී සෙකී කකු සඳකෝනාගම කාශ්‍යප මේආදී ලොතුරා බුදුරු උපන් මොහොතේඉඳලා යම් ආකාරයකින් කටයුතු කලාද ඒ විදිහම තමයි ගෞතම බුදුරජාණන් වහන්සේග කාරී එ නිසා සඳහන් කළා උපන්න මොහොතේම විපස්යාදී බුදුරජාණන් වහන්සේලා යම් විදිකින් වැඩිසේක් ද අපේ බෝසතන් වසේ එසේම වැඩිසේ දර්මතර පැහැදිලි කලා මහ බෝසතාණන් වහන්සේ මාතෘු ගර්භෙන් මෙලොව බිහිවුනාට පස්ස බෝසතාාණන් වහන්සේ පිළි ගන්නේ කවු්ද ඉස්සරලාම බෝසතාාණන් වහන්සේ භාරගන්්ඩ රහතන් වහන්සේ හතර නමක් තමයි වඩන්නේ බෝසතාාණන් වහන්සේ මෙලොව උපදින කාල්ලි මේ ලෝකෙ රහතන් වහසලා හිටිය නෑ කියල කිවොත් ඒක වැරදි. යැ මේ සක්වලේ රහතන් වහසලා හිටිය නෑ කියලා කිවොත් වැරදි. මිනිස්සුන් අතර රහතන් වහසලා හිටිය නෑ. නමුත් සුද්ධවාස රහතන් වහසලා වැඩ හිටියා. එතකට මේ සක්වලේ වැඩ ඉන්නවා. ඇැබ මිනිසුන් අතර නෑ. එතකොට එහෙනම් මහබෝසතාණන් වහන්සේ පිළිගන්්ඩ සුද්ධවාසිෙන් තමයි රහතන් වහසල හතර නමක් වඩින්නේ රහත් වෙච්ච බ්‍රහ්මරාජ්‍යෝ හතරතින එතකට ඇයි රහතන් වහන්සේල වැඩිය බෝසතණන් වහස පිළිගන්ඩ කියන කාරණාවට ධර්මයම පිළිතුරක් සපේනවා මහාමායා දේවින් වහන්සේ මොනතරං රූපයෙන් ලස්සනද විස්තර කරන්න බැරි තරං සුන්දරත්වයක් අපි ත්‍රිපිටකේවත් වෙන බාහිර ග්‍රන්ථ ඒකවත් මහාමායා දේවින් වහන්සේ පිළිබඳවවත් යසෝදරා රහත් මෙහෙණින් වහන්සේ පිළිබඳවවත් ලොකු විස්තරයක් අන්තර්ගත නෑ එකට හේතුව සඳහන් කරන්නේ උන්වහන්සලගේ රුව ගුණ වර්ණනා කරන්න තේරෙන්නෑ කියලා මහා මායා කියල නම තිබ්බිම හැබැවින්ම මේකරු මේරූපය මායාවක් මේ ලෝකෙ කෙනෙකුට තේරෙන් නෑ එතරම් ලස්සනයි. ඉතින් ඒ තරන් ලස්සන කාන්තාවක් දරුවෙක් බිහිකරන වෙලාවේ පෘතජ්ජන සිත් ඇති අය දෙවුණු සිතක් නැති අය එතන හිටියොත් රාගසිත් පහළවෙඩ තිෙන ඉඩකඩ බොම වැඩි එහෙම රාගසිතක් පහළ වනොත් එක නිරයේ උපදින්ට හේතුවක් කෙළෙයි සඳහන් කරින් මට සිද්ධාර්ථ බෝෂතාණන් වහන්සේ මෞකුසේ පිළිසිඳගත්තර පස්සේ සුද්දෝදන මහරජ්ජරුවන්ටවත් රාගසිතින් නං දේවියළඟට ඇඩ බෑ සඳහන් කරනා එහෙම වුනොත් දෙවිවරු දංවැල්ලොලින් පාද ගැට ගනෝ කියලා. ගද මේ සක්වලේ සතරවරං දෙවියෝ හතර දෙනාම රජවරු හතර දෙනාම මායාදේවින් වහසකි කුටියේ වැඩ ඉන්නවා කෙළ කියන්නේ. පෙනමින් වැඩඉන්න වෙලාවුත්තියනව නො පෙනෙමින් වැඩඉන්න වෙලාවුලුත් තියෙනවා. ආරක්ෂාව සපයනවා. එතනින්දල දහදාහක් සක්වලේ හතලිස්දාහක් දෙවිවරු කඩු අරගෙන ආරක්ෂාව සපයනවා කෙලකැනීමේ ගැබැට. මහ බෝසතණන් වහසට හානි කරන්ඩ සමත් කෙනෙක් විශ්ෝධහතුය කොහෙවත් නෑ. නමුත් ගෞරවේ නිසා ආරක්ෂාව සපයෙන්වා. එතර මහබෝසතණන් වහන්සගේ ඉතිෙන බලය නිසා ගුණය නිසා මෙ දෙවි රජවරු හතර දෙනා මේ කුටිය ඇතුළ ඉන්නවා. මාමායා දේවින් වහන්සගේ සාමාන්‍යය සේවකව හතර දෙනෙක් වගේ. නිසා කවරුහහි රග සිති ගියොත්. දංවැල්වලින් පාද බඳිනවා කළකෙන්ට. ඉතින් ඒ නිසා තමයි රහතන් වහන්සලා හතර නම රත්තරං දැලක් කරගෙන ඇවිල්ල බෝසතන්නන් වහස පිළිගන්නේ. සාමාන්‍ය දරුවෙක් උපදිනාවගේ නෙමේ බෝසතන්නන් වහස උපදින්නේ බෝසතන් වහස ඉස්සරල උපදින්නේ පාද දෙකෙන්මයි මායා දේවින් වහන්සේට කිසිම වේදනාවක් නැෑ කුසවත් නෙරන්නේ නැහැන ඒ ප්‍රාර්ථනාවක් පාර්ථනාවක් කරනො එක කාල ප්‍රාර්ථනාටක් විතර කරනවාඒ අතර එකක් තමයි මේ දරු ගැබ දරණකොට සාමාන්‍ය දරු ගැබක් දරන්නියකගෙ වගේ මගේ කුස ඉදිරියට නෙරා නොවා යුතුයි එඳමයි ැ කුසේ දරුවෙක්ඉන්නවා කියල කිසිගෙනකුට කියන්න බෑ කවදාවත් කුස ඉදිරියට නෙරන්න නෑ ධර්මාසනයකින් ධර්මකතිකයෙක් බහින වගේ එස්සල්ල පාද දෙකින් තමයි ඉප දෙෙන්නේ. පාද දෙක තමයි ඉස්සල් ඇලියටෙන් තැවයි අම්මට කිසිීම වේදනාවක් නෑ. සාමාන්‍ය දරුවෙක් ඉපදනකොට වගේ අපිරි සිදු බවක් නෑ. කසී සළුව කොතලති බිච්චයෙක්. නෙල් මැනිකක් වගේ කෙළ සඳහන් කරන්න. කිසිීම අපිරි සිදු බවක් නෑ. ද අර රන් දැල මතර තමයි වැඩින්නේ. රහතන් වහන්සලා රන් දැලින් අරගෙන සතරවරං දෙවියන්ට භාරදිනවා. සතරවරං දෙවිවරු සඳහන්කරන අඳුන් දිවි සමකින් භාරගත්ත කියලා. සතරවරං දෙවියන්ගේ අතින් තමයි සාක්‍ය රජවරු අතට පත්වෙන්නේ. ඉදිදුර සාක්‍ය රජවරු අති දවල වස්ත්‍රේකින් පිළිගත්ත කියල කියෙන ඉතාම සුදුපාට වස්ත්‍රේකින් තමයි බෝසතනන් වහසේ භාගන්න රජවරුන්ගේ අතින් තමයි බෝසතාණන් වහසේ මහපොලොව ස්පර්ච කරන්න ති මේ වෙලාව දහදාහක් සක්වලේ මුළු මහ පොලොෝම සම්පූර්ණ නෙළුම් මලෙෙන්ම වැහිලයි තියෙන් මේ සක්වල විතරක් නෙමේ දහදාහක් සක්වල දහදාහක් සක්කොල කියල කිය හම අනික් සක්වල කොහෙද තියෙනෙ කෙලොව අපි දන්න නෑ සක්කොලකට සක්වල කොච්චර දුරද. විද්‍යානයෝ කොයිතරන් ගවේශනය කිරීම් කරනවද. නමුත් තාම කාටවත් බැරි වුණා අලුතෙෙන් තවත් ඉරක් හොයාගත්ත කියල කියට. සූරේ කොයාගත්තනෑ කවරුව සඳක් හොයාගත්තනය කවුරුවත් තවත් ඉරක් තවත් හඳක් කම්බුනානං ඒ හම්බ වෙලා තියනෙ තවත් සක්වලක් එදර බෝස තනන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රාජ්‍යය සක්වලවල්ම කෝටි ලක්සයක්නෙ ඒකටයි බුද්ධ රාජ්‍යි කෙලෙකෙන්. අපි දකිනවන මේ ගෞතම බුද්ධරාජය ඉ කළ සමහරතැන්ගවල ඉල තියෙනවා. මම කියන්නේෙ භාගිතන් වහසේගේ ශ්‍රාවකය තත් මනුස්සලෝක කෝටි ලක්ෂක ඉන්න නිසා ඔය ප්‍රකාශයේ අපිගව විතරක් නෙමේ තවත් මනුස්සලෝක කෝටි ලක්ෂ එකකම ලිය වෙනවා. මේ ගෞතම බුද්රාජ්‍යයයි කියල. ඒ තරන් බුද්ධරාජ්‍ය ලොකුයි. ඒ බුද්ධරාජ්‍යයෙන් සක්වලොවල් දහදාහක තමයි මේ අසිරිය සිද්ධ වෙන්නෙ මේ වෙලාවි. මේ මුළු මහ පොලෝ තලේම කියල කියහම අපිට තේරෙන් නෑන මේ සක්වලේ මේ පොළෝ තලව කොච්චරද කියල. කපිල වස්තුයි මල්පිපුන වගේ ලංකාවෙත් ඒවගේ මල්පිපෙනවා. ඇමරිකාවෙත් මුළු පොළෝ තලේම නෙලුම් මලින් වැහෙනවා. හිති ඒවාගේ මේ එංගලන්තේ ඔස්ට්‍රේලියාව ජපානයේ මේ සක්වල කිය කියහම මේ සසක්වලේ තියන රටවල්න්නේ බිමනම ඉතියෙන්නේ. දෙවරෂ්ටාදී කඳු මුදුන් පවා සම්පූර්ණයෙන්ම නෙළුම්වලින් වෙහිලානවා මොහොතකට මුළු වහ අහසම නෙළුම්මල් වලින් වැහිල වියනක් බවට පත්තේවා. සඳහන් කරන කළුගල් පලාගෙන දණ්ඩ පදුම කියලා විශේෂ නැලුම් වර්ගයක් වෙබුණ කියලා. මහපොළුවේ උල්පත් මතු වෙලා පෘතිවිතලය හේ දෙෙනවා සාගර ජලය ඕනම සතකුට පවිච්චිරන්න පුළහං විදිහන මදුර වෙනවා. සාගරය රැලි නැතුව මුළු සාගරය පුරාම නෙලුම් පෙපෙනවා කෙරකෙන්. හිරු බැබලෙද්දීම තරු බැබලෙන්ෙනවා තරු බැබලෙද්දීම සඳු බැබලිෙනවා. ඉතින් නෙලුම් මෙහෙම නිමිති තිස් දෙකක් පහළ වෙනවා. එතන මුළු පොළව නෙළුම් මලින් වැහිලා තියෙන වෙලාවක මහ බෝසතාණන් වහන්සේ හතර දිසාාව බලනවා. අනුදිසා හතරත් බලනවා. ඇයිඒ බලන්නේ මට වඩා උසස් කෙනෙක් මේ සක්වලේ ඉන්නවාද කියලා. මේසක්වල වල්වල ඉන්නවාද කියලා බලන මට වඩා උසස් කෙනෙක්. ඉතිින් පෙරදිග බලහම පෙරදිගින් දෙවියෝ බ්‍රහ්මයෝ ගෝෂා කරනවා. ස්වාමීණය ඔබහන්සේට වඩා උසස් තබා ඔබ වහන්සේට සමාන කෙනෙක්වත් නෑ කියලා හතර දිශාවෙන්ම අනුදිසාවන්ගෙන්ම එහෙම ගෝෂා කරනවා බලන බලන පැත්තෙන් කියනවා වහන්සේට තබා වහන්සේට වඩා උුස් උසස් තබා සමාන කෙනෙක්වත් නෑ කියලා ඉතින් ඒ වෙලාවෙේ තේරණ කරන මේ මහා කල්ප දාසේදාහ ආයුවලඳෙන රහත් එච්ච බ්‍රහ්මරාජු ඇවිල්ලා බෝසතාණන් වහන්සේට දනගහල වැන්ද කියල කියන්නේ. පිනතින සෞ් කෙලෙස් නසපු රහතන් වහන්සේලා. තවම කෙලෙස් නසල නැති බෝසතාණන් වහන්සේළඟ දනගහනව කෙළ කියහම මේ පාරමී පූරණය කරලා ඉන්න බෝසතාාණන් වහන්සගේ තරම අපිට කාටවත් තේරෙන් එනෑ කියන එක ජීතයෙන්. එත රහතන් වහන්සේ වඳින් න්නේෑනේ ඉට වඩ උසස් නිසා වන්දිනවා. ඉදිරහතන් වොහසෙලා වන්දිිනව කියල කියහම් පිනතිරමේ මේ කාරණවල් තම විස්තර කරන්න රෝනේ. යම් භික්‍ෂූන් වහසේ නමක් උපසම්පදා වෙලා වස් වයස් වලින් වැඩිනම් නමුත් තාම රහත් වෙලා නෑ ලාබාල භික්‍ෂුවක්කි නෝ රහත් වෙලා ඉන්නේ. රහත් නොවිචාර උපසපන් භික්‍ෂුවට වදනා කළ යුතුය කළ කිය. රහත් බව මගේ පෞද්ගලික ගුණ. නමුත් සංඝ ශාසනයේ උසස් බව උපසම්පදාවත් එකතින්. මහාකල්ප දාසේදාහක් ආයුවලඳන බ්‍රහ්ම රාජ වෝ එවලෙම උපන් බෝසතන් වහසට වැඳ කෙරකයෙන්. ඉන් පස්සෙ තමයි තීරණය කරන එන මට වඩා උසස් කෙනෙක් නෑ. මම තමයි යුසස්. හැම පැත්තෙම කියන සමාම කෙනෙක් වොත්නෙ. ඒ වෙලාවෙ තමයි අර මල් මතින් වඩින්නේ. සත්පියවරක් උතුරු දිහාාවට පියුම් පිටිං වඩිනකොට සඳහන්කරනවා දෙවියන් සුවඳින් ගඳින් මලින් පූජාපවත්වනවා කියලා. දෙවිය පූජාපවත්වන වෙලාවෙ සත්පියවරක් ඉදිරියට වඩිනවා හැබ විශේෂයෙන් අට්ටකතා වෙලියෙනවා අපේ පොඩි දරුවෙක් ඉපදිච්ච ගමන් යම් සේදේ. බෝසතාාණන් වහසත් එසේමයි ගෙනිසා සඳහන් කරනවා මේනෙලුම් මතින්වැඩම කළේ වස්ත්‍ර රහිතවමයි කියලා. වස්ත්‍ර නැතුව මයි වඩින්නේ කියලා. එය උපන් කෙනෙහිම දරුව ුට වස්ත්‍ර නෑනෙ එවිදිහෙටමයි වැඩිය කෙල කියෙන්.ඒ වැඩල තමයි කියන්නේ අක්ගෝ හමස් මිලෝකස්ස සිංහනා දෙයක්. මමයි මේ ලෝකයටට අග්‍ර. ජෙට්ටෝ හමස් මිලෝකස්සේ, මමයි මේ ලෝකයට ජේෂ්ට සෙට්හෝ හමස් මිලෝකස්සේ මමයි මේ ලෝකයට ශ්‍රේෂ්ඨ අයමන්තිමානත්ති ජාතිපුනක් බව් මෙයි මතු මටයි උපතක් උපතක් නෑ. ඉතින් ඒ මොහොතීම මේ මුළු විශ්වධාතුවට වඩා ඉහෙලින් වැඩඉන්න කෙන. මබොස තනන් දෙවියන්ට බමුන්ට මරුන්ට වඩා උඩින් ඉන්නේ. ඒ නිසා පෙර බුදුවරු වැඩිය මගම වැඩිය නිසා තතාගත නම් වනසේ එක. තිති එහෙම ඉපදිච්ච මහ බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ කාටවත් කවදාවත් වැන් දෙනෑ. හැබැති අපිට මේ දහම තුළ වරද්දපු තැන් නැතුවනෙමේ එකන දහම වරද්ද වල නෙේ දහමත් එක්ක අපි වැරදි මඟට යොමු කරපු අය. ඒත් තුළින් අපේ ශ්‍රද්ධාව තරමත් පළුදවෙලා තියෙනවා. මෙද අපේ පාසැල් පොතෙත් දහම් පාසැලි පොතෙත්. මෙච්චර කල් ඔබත් අපිත් ඉගෙනගත්තේ සිද්ධාර්ථකුමාරයට ගුරුවරේ කෙටිය කියලනි. සරුවමිත්‍ර කියල ගුරුවරෙකින් සිද්ධාර්කුමාරයට. එතකට සිද්ධාර්ත කුමාමයට ගුරුවෝරයෙ ඉන්නවනම් සිද්ධාර්ථ කුමාරය ගුරුවරයට වඳින්ටපයි. ශිෂ්‍ය වඳින් නැත්තන් කීකරු ශිෂ්‍යයෙක් නෙමේයින්නේ. එකට වාා්ඩ මහාකල්ප දාසේදාහ කාවශ්‍යතියන බ්‍රහමරජයන්ගේෙන් වැදුන් ලබන සිද්ධාර්ථ කුමාරයා මේලෝකෙ තවත් වෙනත් කෙනෙකුට වඳින වනගර බ්‍රහමරාජයන්ට වඩ ඒ පුද්ි ලවසස්සයෙන්පෙේ ඒවිතරක්නේ මහා බෝසතාණන් වහන්සේට වඩ උසස්සෙන්ෙපේ මේ ලෝකයට මමයි අග්‍ර කියල කරපු සිංහනාදය එතනම බොරුවෙන්ඩෙබැහ. ඇති එහෙම ප්‍රකාශ කරපු කෙනා තව කෙනෙකුට වඳනවනං එ ප්‍රකාශය බොරුවෙනවනේ. ම තමන්ට වඩා උසස් කෙනෙක් ඉන්න නිසා නෙ වඳන්නේ. එකොට එහෙම කාරණාවක් නැහැ පෙන්නතුනි එකන බෝසතාණන් වහන්සට ගුරුවරු මේ අන්තිම ජීවිතයේ විතරක් නෙවෙේ අතීතයේ ආත්ම ගණනාවකඳල මේ බුද්ධත්වයට ආසන්න කාලෙ වෙනකොට ගුරුවහරයෙක් නෑ තනියම වැටහෙන ඇනුව නක් තියෙන්නේ. සම්බව ජාතික කතාව මනාව පැහැදිලි කරන තව තැන. බොද සම්භව කුමාරයයාගවිී ප්‍රශ්නයක් විස ගණඩ යනවත්‍රවේද පරා ප්‍රප් බමුණෙක්. එන්න වේ සම්බව කුමාරයගේ තාත්තකින් විස්ත ගන්නේෙ නවදෙදා රජරු උත්හර දෙන්නේ. ජරු නක ලො ම ලොකපතාග හන්ඩ කියලා ලොකපතා උත්තර දෙන්න නෑ මේ කාේ මගතින් පක් සිද්ධවෙලා තියනො හිඳ උත්ර දෙන්න බෑ කියලා. අන්තිමට කියන්නේ එළඟ කුමාරයඇත්තු උත්තර දෙන්නේ අන්තිමටි ගැන අපේ බාල සහෝදරය ඉන්න ඔන්න ඔොතන හැ පැත්තේ එයාගෙන් ගිහිල්ල අහන්න කියලා මිත්‍රි වේද පාරප්‍රප්ත බමුණෙකුට කියන්න. එතිම ්‍රාහ්මණය කල්පනනාකරමේ මට කාගෙන්ද මෙයහන්ට කියන්නේ. එයා පැත්ත සෙල්ලන්කර ඉන්නවා කියල කියන්නේ ඉනි සෙල්ලන් කරන තැනට ෙහිල්ලබ හම මයි වගේයක් සෙල්ලං කරනවා කාගෙන් දහන්නේට කියෙන සම්භව කියලකුමාරය කොතන ඉන්නවා සම්භව කවද කියෙලාහල යගෙන් අහන් ඩොයි ප්‍රශ්නය කියලා විසඳ ගැන්ඩ පෙඩි ප්‍රශ්නය සිටපස්සය කතා කළ ලහනවා කවුද සම්බව කියන්නේ කියලා එතකොට මූුණ දීහ බලෝ ඇඳම් නෑ වැලිමිටවල් දෙකක් අත් දෙකේම තියෙනවා වැලි සෙල්ලන් කරන චූටි වයසේ ඇඳුම නෑ. මමයි සම්බහෝ කියලගීනවා. තුට ගන මේ ප්‍රශ්නයයක් විසඳ ගණන්්ඩාව. වැලිමිටවල් දෙක විසිකරල අත් දෙක කසාදාලා ගිහිලවාඩියයනවා. වාඩියවෙලා සර්ෝගඥ පවාරණයක් කරනවා මේ ලෝකෙ මොනවද දැනගණ්ඩාවේ ඕනම එකක් මගෙන් අහන් කියලා. ඒවාගේ කුඩා වයසේ මෙ බෝධිසත් අන්තිම ආත්මභාවයට හුඟක් කලින් ඉදා කියන්න පුළුවන්න් මේ ලෝකේ ඕනෙම ප්‍රශ්නය කහන්ඬ කියල ඉන්තාව මොනෝ ඉගෙන ගණඩද ගුරුවරෝනිේ ඇති එහහිද සිද්ධහර්තකුමාටයට ගුරහුරුුණේ අසිත කාලදේවල තාපසතුමා සුද්දෝදන රජ්ජිරුවන්ගේ ගුරතුමා සුද්දෝදන රජරුවන්ට දාව පුතෙක් එපදුනා කියලා ආරංචු හම වහාමේ නව පුතා බලන්න්න ඉසි අසිත කාලදේවල කියල කියන්නේ මහා භිග්ඥාලාබි තවසෙක් වල්ට නුසලෝකෙන් ෑමකාල ටිකක් විවේක ගණ්ඩ දවල්ට තෞතිසාාවට යන්න කෙලකයෙන්. දෙගනි මනුස්සලෝක ඉඳගෙන තෞතිසාවත්්‍යයක ගණුදනු කරන කෙනෙක් අසිත කාල දේවලකයෙන්. ඉදිින් සිද්ධාර්ථ කුමාරයා බලන් ඩාහම සුද්දෝතන රජවනට හරි සතුයි. ඉතින් අසුන් පනවලා රජ්ජරුව වන්දනා කරලා ගඩු සත්කාර කරලා තවන්ගේ පුතා පෙන්න්න ඩරංගවිල කියන පුතේ වන්දින්ද. ආශිර හදගන්න කියලා. නමුති වන්දවන්න හදනකොට වෙන්නේ සිද්ධහර්තුකුමාරයාගේ පතුල ජටායි වදිනෙක්. එක ාරමරි පැත කැරැකිලා ජටායි පාද වදිනවා. රජජිරෝ බයිවෙන්ඩ ඇති. නමුත් මේ රිෂිවරය බැලිවේ මගේ නලලට පාදතියන්ට කවුදමින්. ඉ එතකොට තමයි දැනගත්ත මේ මහා බෝසතන් වහන්ස. ජරුව බමිින්තියන්ට හදනවා සමාවල්ල ගණඩ කියල වෙච්ච රට නමුත් සඳහන් කරන්නේ කාලදේවල තාපසතුමා මහරජමාව මරාගණ් එපා කියල නැගිට්ට කියලා සඳහන්කරනවා සිද්ධහර්ථ කුමාරයා බිමති බනං කාලදේවල තාපසතුමාගේ හිසත් තල්ගහකින් ගෙඩියක් ගැලවෙනවා වගේ එතනම ගැලවිල වැටෙනව කියලා ඔ දංචම ජීවිතය වඳින්නේගටව ගුරු ඉන්න බෑතිකොට මේවාගේ අපිට අපේ ශ්‍රද්ධාව පලුදු වෙච්චතැයි පලුදු කරපුතෙන් ම අපේ දරුවට හිතන ඇතු උට සිද්ධ ර්තු මාරය පොඩිකාලේ අපි වගේ මයි ඉස්කෝලිගියා දේවාගේතන් කොතනින් හරි අපිට වැරදිලා තියෙනවා. කසේ වෙතත් ඒ කරුණු ත්‍රිපිටගේ නෑ ත්‍රපිටගනෑ ඇහිම කරුණු නිර්ම ත්‍රිපිටගේ පැදිි කරලා තිය හැට. පෙර බුදුරු යම් සේ පැමිණියාද එසේම පැමිණි නිසා එවගේ පෙර බුදුවරු යම්සේ ගමන් කලාද ගියාද එසේම ගියහෙයින් අපි භාගිතුන් වහන්සේටත් තතාගත කියල කිය නවා. දෙකන මේ ෝක පහළ වෙච්ච සෑම බදුරජාණන් වහසේ නමකටම තතාගත කියල කතා කරනවා. ඉති පිනතිරි මේ කාරණාව පැහැදිලි කරඩ කරුණු බොහොම ඇත්තියෙනවා තේනිසා සඳහන් කරනවා සම වූ පාදයන්ගෙන් පොළොව ස්පර්ෂ කිරීම අපි පාධතිය නවගේ මේ බෝසතාාණන් වහන්සේ පයිති හම අපි පතුල සම්පූර්ණයෙන් මහපලෝ ඉස්පර්ශ කරන්න නෑනමද අපි දන්න අපේ පතුලෙ හැඩ ඇක් තියෙනවා කියලා. එහෙමනි මේ මහ බෝසතාණන් වහන්ස පතුල තිය හම මුළු පොලෝම පාදයෙන් ස්පර්ෂි කරනවා සමවූපාදීෙන් විස්පර්ශෂ කරනවා කියල කියන්නේ ඉතින් ඇයි බෝසතන්නන් වහන්සේ සමාන පාදදෙන් අපේ පාදී තියෙන ඒ ගැමුරුත් තැන භාගිතුන හසගෙන නෑ ඒකන අපේ සමානව විස්පර්ශවෙන් නැත්ති ඒක බෝසතන් වහන්සගේ භාගිතන හසගෙන නෑ ේ නැති නිසා සමවූපාදයන්ගෙන්ම මහපො ඉස්පර්ෂ කරනවාඒ සඳහන් කරනවා මොකක්ද සතර ඉරදිපාද ප්‍රතිලාබේට පූර්ුව නිමිත්තක් කියලා සමවූ පාද පිහිටන්නේ සතර ඉරදිපාද ලබනවා. කෙනෙකට පූර්ුව නිමිත් තක් මේේ තියෙන්නේ. චන්දචිත්ත විරිය විමන්ස,මරධිපාදයන් ලබනවා කියනෙකට පෙරනිෙමිත් තක් තමයි ඒතියෙන්නේ. ඉළන්ට සඳහන් කරනවා උතුරුදිසාාවට ගමන් කිරීම. මල් මතින් උතුරටයි ගමන් කරන්නේ. එ ගමන් කරලා තමයි සිංහනාද කරන්නේ. එතෝට ඇයි උතුරටම ගමන් කලි කියන කාරණාව සඳහන් කරනවා. සියලුම සත්වයන්ගේ මුදුන් මල්කට බවට පත්වෙන නිසා. දෙවියන් බබුන් මරුන් සහිතලෝකේ සියල්ලන්ටම ඉහලින් වැඩන්න බව සනිතුහන් කිරීමේ පූර්ුව නිමිත් ඇයි උතුරට ම ගමන්කිරීම. එළකට සඳහන් කරනවා පියවර හතක් ඉදිරියට ගමං කළේඇයි. ඇයි පියවර හතක්ම ගමන්කළේ. ඉට අඩුවඩෙත් නැ වැඩියුනෙත් නෑ. ඉනිසා සඳහන් කරනවා සප්ත බොද්්‍යන් ගනම් වූ මේ අංග හත ලැබීමේ පෙරනිිමිත්දයි. බොද්ජංග ධර්ම හත සම්පූර්ණ කරනවා කියන කාරණාවේ පෙරණිමිත්ත තමයි ඒ පැහැදිලි කරන්න කියලා. පෙවර හතින්. එළක්ට සඳහන්කන්නවා රන් දඩු සහිත සේසත් චාමර දරද්දීම ගමන් කිරීම. ඉදිරියට ගමන් කරනකොට ්‍රං දඩු සහිත සේසත්. එවගේම චාමරය. පරත්රං මටක් තියන චාමරවලින් පවන්සලනවා. සේසත්වල්ට රත්තරං මිටක් තියන්නේ. එෙම රන් දඩු සහිත සේසත් චාමර දරත්දීම ඉදිරියට ගමන්කිරීම පෙරණිමිත සඳහන් කරනවා සියල්ලු තීර්ථකයන් දමනය කිරීමේ පෙරණනිමිත්ත කියලා. එක කියන්නේ සියල්ලුම මිත්්‍ය දුෂ්ටිකින් විනාශ කරනවා කියනෙක්. විනාශ කරනවා කියලක ඇන්නේ මරණයට පත් කරනවා කියනෙ ෙි. සියලුම මිත්ති අධවිෂ්ටිකින් දමනය කරනවා කියනෙ එකේ පූර නෙමිත්ත. ඉලකටතා සඳහන්කරනවා පින්නතන නිකම්ම නෙමේ සුදුකුඩ දරද්දී මයි එහෙම වැඩී කියලා. සුදුකුඩ ඉහල ලයි තියෙන්නේ. ඇයි සුදුකුඩම ඉහැලුවේ අර්හත්තච්චත්‍රය දරනවා කියනෙකටයි සුදුකුඩවලින් පෙරනිෙමිත්ත කියන්නේ. සුදුකුඩ ඉහැලිලා තියෙන්නේ. ඉලකට සඳහන්කරනවා සියලුම දිසාවන් බලනවා. ගිහිල්ල සතර දිසාාව අනු දිසාාව බලනුවන මටවඩට උසස් කවුද කියලා ඒකට පූරව නිමිත්ත හැටියට සඳහන් කරන්නේ සරුුව අඥතා ඥානය ලබනවා කියන එකේ පෙර නිමිත් අයි යෙතින්නේ දිලකට සඳහන් කරනවා තමන් මේ අග්ගෝ හමස් මිලෝකස්ස මේ සියලු දිසාවන් බලල සිංහනා දෙයක් කලා අග්ගෝ හමස් මිලෝකස්ස කියලා සිංහනාද කිරීම හේතුව සඳහන් කරනවා ධර්මචක්‍රයේ පැවැත්වීමේ පූර්ුව නිමිත්තැයි ධර්මචක්‍රයේ. පැවැත්වීමේ පූර්ව නිමිත්ත ලෝක සත්්‍යයා ධර්මයෙන් සනසනවා ක පූර් නිමිත්ත තමයි මෙ සිංහනාද කිරීම එකට හේතුවා. ඒ කාරණාටික එහෙම පැහැදිලි කරලා මනාව සඳහන් කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා මෙලෙසම අනාගත පෙරණිමිති දැක්කූ නිසාත් තතාගත නම් වනසේක. තිකනි පෙරබුදුරජාණන් වහන්සේලත් ඉපදුන මොහොතේ සිදුකරපු ඒ ක්‍රියාකාරකම්වලින් දක්වන්නේ මොනවද අනාගත පෙරනිිමිති ටික. ඉති ඒ පෙරබුදුරජාණන් වහසලා යම්සේ ඒ පෙරණිමිති දැක්වු අද අපි භාගිත වහස ඉපදිච වෙලා විසිද්ධාර්ථ කුමාරය හැටියට මේ පරණිමිති සියල්ල. ඒදා වගේම උන්වහන්සේ දැක්කුවා කියලා. දේනිසත් පෙර බුදුවරු පැමිණි ගියසයින්ම ගිය සේක කියලා සඳහන් කරනවා මේ කාරණාව ගාතාවකනුත් පැහැදිලි කරනවා පින ගාතාාව දෙකින්. ගාතාවන්ගේ සඳහන් කරනවා මුහුත්ත ජාතෝ ගවම්පති යතා ඒ සඳහන් කරන්නේ උතුම් වූ භාග්‍යතුන් වහන්සේ ඉපදුන මොහොතේම සමේහි පාදයෙහි පුසී වසුන්දරං සම වූ පාදයන්ගෙන් මහපොළොවයි ස්පර්ශ කරන ලදී. සෝ වික්කමී සප්ත පදානිගෝතමෝ එහෙයින්ම ඒ ගෝතමයන් වහන්සේ සත්පෙවරක් වැඩිසේක. සේතංච චත්තං අනුධාරයුම් මරුන් දෙවියන් බමුන් සුදුකුඩ දරද්දීමයි. සත් පියවරක් ඉදිරියට වැඩම කරන්න ියෙතුනේ. ගන්තවාන සෝ සත්්‍ය පදානි ගෝතමෝ ගෞතමයන් වහන්සේ පියවර හතක් තබා දිසා විලෝකේති සමා සමන්තතුූ, සියලු දිසා සමනෙස සමාකාරීෙන් බැලූසේක, පියවර හතක් ඉදිරියට වැඩම් කරලා, සියලුම දිසා සමවවැලුවා. ුේත ගිර මබ්බුදීරයි සඳහන් කරනවා අංග අටකින් යුක්ත බ්‍රහ්මස්ස්ොරෙන් ශබ්දයක් නගන ලදී ඒ කියන්නේ අක්ගෝ හමස් මිලෝකස්ස කියන මේ සිංහනාදය එදා කළෙත් අෂ්ටංග සමන්වාගත බ්‍රහ්මස්ොරයෙන් මයි කෙළ සඳහන් කර අංගාටකින් යුක්ත ශබ්දයක් නගන ලදී. ඉළඟට සඳහන් කරනවා. සීහෝ යතා පබ්බත මුද්ද නිිට්ටිතුූ ආජානීය සිංහෙක් පරුවත මුදනේ ගර්ජනා කරන ලදසී හරිට නිකං. අජානීය සිංහෙක් පරුවත මුදනටේලා ගර්ජනා කරන සස්ොරයෙෙන් තමයි. අග්ගෝ හමස් මිලෝකස්ස කියන මෙසිංහනාදේශිද්ධ කරන ලද්ද කියලා මෙන්න මේ නිසාත් තතාගතනම් වනසේක ඒ කාරණාව තවත් නොයෙක් විදිහවල්ලොලින් සඳහන් කරලා තියෙනවා එතකොට තතාගත කියල කියන්ට දෙවනි හේතුව තමයි මෙ සෙහිපත් කරඩි එතුනේ. ලොෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මෙ අසී මාන්තික හැකියාව අසී මාන්තික ගුණ කදම්බේ මේ විශ්ව දහතුවෙයි කවුරුනන් අවබෝධ කරන්නටද කවුරුුණන් තේරුම් ගණ්ඩද පිනතින එක දවසක් අර එක බ්‍රාහ්මණයෙක් මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගාව ඉඳලා ආපහු යනකොට කාරණපාලි කියලා බ්‍රාහ්මණෙක් අනික් බ්‍රාහ්ණයගෙන් අහනවා කොහෙහිදල දෙන්න කියලා පින්ගියානි කියන බ්‍රහ්මණය ගෙන්ත ම අහන් භාගිතුන් වහන්සේ විශාලා මහනුවර කෝටාගාර ශලාවය වැඩඉන්න වෙලාවේ පින්ගියානනි බ්‍රහ්මණ බුදුරජාණන් වහසගා විඳල යනවා කාරණපාලි කියෙන බ්‍රහ්මණයට මඟති මුුණගැහිල කාරණපාලි අහනවා කොහින්දල දෙන්නේ පිංගි අනි සඳහන් කරනවා බුදුරජාණන් වහසේගාවිදල එන්නේ ගේ ලයි සඳහන් කරනවා පිගියානී ඒ භාගිතුන් වහන්සේ නුව ගැන ඔබ පිගන්නවාද කියලා පිංගියානි සඳහන් කරනවා ඒ භාගිතුන් වහසගේ නුවන ගැන මං මොනවා කතා කරන්නද ඒ නුවන ගැන මට මොනව තේරෙනවාද උන්වහසේ නුවන ගැන කතා කරන්න නම් උන්වහන්සේ වගේම තවත් බුදු කෙනෙකුට විතරමයි පුළුවන් ඒ නුවන ගැන සාකච්ඡා කරඩ වෙන මේ ලෝගේ සුදු සෙක්නෑ කියලා ඊට පස්සේ කාරණපාලි නැවත වතාවක් කියනවා ඒවාගිතුන් වහසගේ ගුණේ කොහොමද ඒ ගුණ ගැන අපිට කතා කරන්නත් බැෑ මම සමත් නෑ නුවන ගැන කතා කරඩවත් ගුණේ ගැන කතා කරටුව නැවත කාරණ පාලියහනුවායි භාගිතුන් වහස ගැන ඔ මොනොවද දන්නේ ඔබමොනවාද කියන්නේ ඔබ ඒ භාගිතුන් වොහසේට ඔයි තරන් ගරු කරන්න ඇැයි කියලා. අඟෙවෙලාඇවෙ කාරණ පාලි කියනවා. පිංගි අනි කියනවා කාරණ පාලිට කාරණ පාලි. ඉතාම රසවත් භෝජනම අනුභව කරන කෙනෙකුට. දවසග කටුකවූ ආහාරයක් ලැබෙනවා. මෙ රස නහර පිනායන ආහාර අනුභව කරලා පුරුදු ඔහුට කටුක බෝජනයේ ලැබුණහමඒ මොන තරං අප්‍රසන්නද අමිහිරි දඒ බෝජනය කාරණපාලි ඒ බුදුරජාණන් වහන්සේගෙන් බනක් අහපු කෙනෙකුට වෙන ශාස්ත්‍රෝරයගෙන් බණක් අහන්ඩ ලැබුණහම ඔහුට දැනෙන්නේ කටුක අමිහිරි ආහාරයක් ලැබුණ වගේ නැවත සඳහන් කරනවා කාරණපාලි චතු මදුර මිශ්‍ර කරල හදාකු අද්ගලා ගෙඩිය අගලා ගෙඩියක් කොයි පැත්තෙන් අනුභව කළ චතුමදුර රසමයි. මේ භාගිතුන් වහන්සේගේ ධර්ම දේශනාව යම් කෙනෙක්ෂ්‍රවණය කළුත් සූත්‍රයෙන්ද ගෙයිෙන්ද වෙයාකරණයෙන්ද උදානයෙන්ද ඉතියුත්තකයෙන්ද ජාතකයෙන්ද අභූත දම්මයෙන්ද කොහෙෙන් දේශනා කොහෙංක්්‍රවනය කළ. තුමරද මේ සුත්ත ගෙය වෙයියා කරන උදානය ඉතියුත්තක ජාතක අ භූතදම් වේදල්ල දවා මෙ තමයි කියැනෙ නවාංග ශාස්තෘු ශාසනයේ කියලා මෙ නවාංග ශාස්තෘු ශාසනයේ කොතනින් ඇහුවත් ඒ ධර්මය තුළ තියනෙ විමුක්ති රසමයි කොයි පැත්තෙන් ඇහුවත් විමුක්ති රසයෙන් තොර තැනකේ දහම තුළනෑ ඒනිසාමන් ඒ භාගිතුන් වහසර මච්ර ගරු කරනවා නැවත කියනවා කාරණ පාලි සඳුන් ගෙටය රත් හඳුන් ගැටයක් අතට ලැබුණ කෙනෙක් ඒ රත් හඳුන් ගැටේ මොන පැත්තෙෙන් සිපගෙන බැලුවත් හැම පැත්තෙන් හමන්න එකම සඳුන් සුවඳයි මේ භාගිතුන් වහසේගේ ධර්මයේ නවංග ශාස්තෘු ශාසනය තුළ මේ ධර්මයේ කොයි පැත්තෙෙන් බැලුවත් ඒ ධර්මය තුළ තියෙන්නේ විමුක්ති සුවඳමයි. විමුක්ති රසේමයි විමුක්තිය සුවදමයි. නැවත සඳහන් කරනවා කාරණ පාලි ඉතා දක්ෂ වෛද්‍යවරයෙක් ඉතාම දක්ෂ වෛද්‍යවරේ ගාවට ලෙඩෙක් ගියහම ප්‍රතිකාර කරගණ්ඩ තේ වෛද්‍යවරයා ලෙඩා දැක්ක ගවන් පරිීක්ෂා කරපු ගමන් වහාම හඳුනගන්නවා මොහුගේ රෝගයි මොකක්ද කියලා ඒ රෝගය කොච්චර පරණද කියලා ඒක දැම් ප්‍රතිකාර කළ යුත්තෙ කොහොමද කියලා මොනවද ඔහුට ප්‍රතිකාරවූ දෙෙසා දිය යුත්ත කියලා ආංගිතන ඉඳලා ඕු ක්‍රමාණුකූලව ඔහුට ප්‍රතිකාර කරන වගේ කාරණපාලි භාගිත නොහසර කෙනෙක් අම්බ වුනාම ඔහුට මනාව දහම් දේශනා කරනවා ධර්ම දේශනා කරලා ඔහු ඒ ධර්මය තුළ සතුටු කරවනවා කරුණු දක්වලා සතුටු කරවල සමාධංකරවනවා නැවත ඔහු කවදාවත් භාගිතන් වහසය අත්හරි නෙනෑ කරුණු දක්වනවා සතුටු කරවනව සමාධන් කරවනවා. ඉස්්සරලක කියල දෙනවා සතුට උපද්දෝනවා ඒ මත පිහිටවනවා එහෙම පුද්ගලයා එහෙම ශ්‍රාවකයක් කවදාවත් භාගිතන වහසය අතහරින් නෑ කාරණපාලි මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ හැකියාව මනාව පැහැදිලි කරලා දෙනවා. කාරණ පාලීට පස්සේ උතුරු සලුවයේ කාන්ස කරලා. බුදුරජාණන් වහන්සේ යම් පැත්තකද වැඩයින්නේ. ඒ පැත්ත දිහා බලාගෙන දන මඩුල බිමතියලා. නමෝතස්ස භගවතු ව වරහතු සම්මා සම්බුද් දස්ස කියල භාගිතුන් වහන්සඉන්න පැත්තට වන්දනා කරනවා. එවන් මහගුණ දරණ භාගිතුන් වහන්ස ගැනේ. සාමාන් අය හැටියට අපිට කවදාවත් කතා කර ඉවර කරන්න පුළුවහන්කමක්නය. නමුත් පෙර බුදුරජාණන් වහන්සේලා යම් සේම පැමිණියාද එසේම ගියාද අපේ භාගිතුන් වහන්සත් උන්වහන්සේලා වැඩි මගින්ම වැඩිය උන්වහන්සල ගිය සේම ගමන් කළා කියන කාරණාව තමයි මෙ තතාගතෝතිී තතාගතෝ කියලා කියන්නේ තේමනන් පෙන්නතුනි මේ කාරණාවෙන් තතාගත කියන වචනය තේරුම අපි යම් ප්‍රමාණයක් සාකච්ඡයක් කළ. නත් තතාගත කියන අකුරු හතරක වචනයක් ඇතුළි. මොන තරං කරුණු කාරණවා සමුදාය අන්තර්ගතද. එනිසා මේ කාරණාවෙන් භාගිතුන් ව හසසි පිළිබඳු අපි පැහැදී මැතිකර ගණ්ඩෝනේ. ශ්‍රද්ධාව උපදව ගණ්ඩෝනේ තියෙන ශ්‍රද්ධාව දියුණුවට පත්කර ගණ්ඩෝනේ මෙතෙක් දැක්කට වඩා තවත් උසස් විදිහට භාගිතුන් ව හසේ දැකලා. ශ්‍රද්ධාව උපදෝගන කටයුතු කරලා සසර මග කෙරවල කරගණ්ඩ ඒ අවස්ථාවක් බවට පත් කරගන්නඩුව නෑ. ඒ සඳහා ඔබට ්‍රත්නත්ත්‍රයේ ආශිරුවාදෙන් ශක්තිය දහිරීිය භාග්‍ය වාසනාව උදාවේ වා කියල ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අදද මේ උතුම් ධර්මදේශනාවේ දායකත්වය දරනු ලබන්නේ ඇමරිකාවේ ජෝජයා ප්‍රාන්තයේ පදිංචි ංග ජයිසිංහ මහත්මා Dh අයේෂා ශමාලී මහත්මිය තෙෙනුල්ලයා ජයිසිංහ දියනිය සුමින්දිී ජයිසිංහ දියනිය සහ DsH රිශාන්ත මහත්මා ඇතුළු පවු්ලිසිියර දෙනා විසින් පින්නතුනි අද උතුම් පින්කමේ අරමුණ ධර්මදාන මේ කුසල කර්මය මුදුන් පත්කර ගැනීම සහ සසර ගමන සුවපත්වී උතුම් වූ චතුරාරි සතය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසයි දායක පින්වත් පිරිස සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකෑණන් වහන්සේටත් රංග ජයිසිංහ මහත්ම අ ඇතුළු පෞුලේසියල දෙනාටමත් දෙපාර්ශයම සුජීවත්ත සිටින දෙමව්පියන් හතර දෙනාටත් සහෝදරයා රවිශාන්ත මහත්මා ඇතුළු පෞුලේසිියලු දෙනාටමත්. සියලු නෑදෑ හිතමිත්‍රාදීන්ටත් සසර ගමන සුවපත්වී කුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින් කැමැති මියගිය සියලූම ඥාතීන්ට මේ පින් අඩු මහෝදංවේවා. ඊට අමතරවාද උතුම් ධර්ම දානමය පිංකමට සමගාමීව විද්‍යුත් ත්‍රපිටක ගන්ත පූජාවක් සිදු කරන්න බලාපපුරොත්වයෙන නිසා. එහි දායකත්වේ අමරිකාවේ පදිංචි රංග ජයිසිංහ මහත්මා, DH අයේෂා ශමාලී මහත්මිය, තෙනුල්ලයා සහ සුමින්දි ජයිසිංහ, දියනියන් සහ ශ්‍රී ලංකාවේ පදිංචි DH විශාන්ත මහත්මා ඉශානී සේමගේ මහත්මිය DH ඉමල් සහ ඩුල ඩිනාරා දියනිය ඇතුළු විශ්රාමික W ගුණසීලී සිෙල්වා මහත්මිය දායකත්වය ධර්ම බවස් සිහිපත් කරනවා උතුම් ධර්මදානමය කුසල කරමයක් හැටියට මෙ විද්‍යුත් ත්‍රපිටක ග්‍රන්ථයේ පූජා කිරීමේ කටයුතුත් අද දවසෙ සම්පූර්ණ කරනවා පින්කං දෙකෙම්ම රැස්කරගත්ත උදාර පුුණ්‍ය ධර්මයන් ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම සියලු දෙනාටම හේතුවාසනාවේවා කියල ප්‍රාර්ථනා කරනවා. ආකා සට්හාාච බුම්මට්හා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝ දෙත්වා චරංරක්කංතුළෝක සාාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍යිය සම්පත්ති හේතුච පීතෝ භවතුළෝකෝ චරාජා භවතු දම්මිකු.